අපි හිතුවා ඔබත් මමත් නිරන්තරවම බලාපොරොත්තු වෙන බලාපොරොත්තු වුණ සහ දැවැන්ත මිත්‍යාවක පැටලුණු කිරි කතාවේ කළු පැල්ලම් පිළිබඳව කතා බහ කරන්න. ඔබ දන්නවා කිරි බොනවද වහ බොනවද කියලා ඔබෙන් ඇහුවොත් ඔබ මොන වගේ උත්තරයක් දෙයිද? මේ සංවාදයේ අවසානයේ ඔබ දෙන උත්තරේ අපි හිතනවා ඔබ දැන් දෙන උත්තරයට වඩා වෙනස් උත්තරයක් දෙයි කියලා. ඒ තරමටම අපි මේ සත්‍ය හෙළිදරව් කරන්න බලාගෙන. කිරි පිටි කියන්නේ කිරි නෙවෙයි. පිටි කිරි කටේ ගාවන්නවත් එපා. එක තේහෙන් දක්වත් පිටි කිරි දෙන්න එපා. එක තේහෙන් දක් පිටි කිරි දුන්නත් ඒකෙන් හානි. ඒසා ගැස්ට්‍රයිටිස් වල කිරි බොන කට්ටිය හැමදාම ගැස්ට්‍රයිටිස් වල පීඩා විඳිනවා. හැමදාම කිරි බොනවා. මේ වගේ දෙයකදී කිරි අත්‍යවශ්‍ය නැහැ කිව්වහම ඒක පුදුමයක් වෙන කාරණයක් නේ කොහොමද මේ සමාජයේ? අපි මේ අපාගත දරාව පරිභෝජනය කරන්නේ නැත්තම්. සස් අධ්‍යාපනයේ සඳහා වැය කරන්නේ බිලියන 15යි. ලංකාව මේ වර්ෂයේදී බිලියන 54ක් අපි වේදන් කරනවා කිරි පිටි සඳහා. ඉතින් මේක හරි අපරාධයක්. සමාජයේ කිරිවලයි මේ කිරි පිටිවලට දීලා තියෙන තැනයි. ලැක්ටෝස් සහ පාම් ඔයිල් කුඩු කවලම් කරලා කිරි පිටි නමින් ගෙන්නනවායි කියලා අපිට පැමිණිලි ඇවිල්ලා තියෙනවා. මේක අලුත් කතාවක් නෙවෙයි 2009 දී. හදලා එවන කුඩු වර්ගයක් අපි කිරි පිටි නමින් බොන්නේ කියලා. මේ අපිට මේක කිරි පිටි සමාජයකට පරිවර්තනය වෙන තමයි. අම්මා අන්න කතා කරන්න. මේ නෝනලාද? අම්මේ නෝනලායිදා ගෙනල්ලා දුන්න කිරි හරි ඌස්නයි. මේ ළමෙන්ට හරියට බඩ ගියා. මේ බලන්න මගේ අඟ කොහොම කසනවා. ඇයි බොහොම හොඳ කිරි. මේ පොඩි ළමයිට හදපුවා. අම්මෙක් බිව්වද? පොඩි ළමයිට හදුවයි කියලා ලොකු මිනිස්සුන් දීපුවා. මොකද වෙන්නේ නෝන? අම්මේ මේ ළමයි හරියට දුර්වලයිනේ. මේ ළමයි මේ වයසට ඉන්න ඕනේ අලි පැටව වගේ. කෑම මදිකම වෙන්න ඇති නේද අන්නේ. කණ්ඩ අනේ නෝන අපිට පුළුවන් හැටියට කණ්ඩ දෙනවා. නුමුත් සීමාවක් ඇතුවයි. මේක අරගෙන වෑනක ළඟට යන්න. එතකොට පිටිපාසලයක් වෙයි. හොඳයි නෝන බොහොම ස්තුතියි. දියර කිරි තමයි මීට වසර අපි 20ක් 30කට ආපස්සට ගියොත් බිව්වේ. අපි දැන් තේකටත් පිටි කිරි දාන්නේ. ඉස්සර අපි කිරි නම් බිව්වේ කිරි ටිකක් බිව්වා ඇත්ත කිරි ටිකක්. ගෙදරින් ගත්ත මහම කැපිරි ටිකක්. එහෙම නැත්නම් මෝදවපු කිරි ටිකක් කෑවා. දැන් මේ දෙමළ අය මෝරු හරි මොන හරි කෑවා. ඒගොල්ලෝ කිරි ටිකක් මෝදවපු කිරි බත් එකටම දාලා කනවා එළවලුත් එක්ක. අන්නේ මේ වගේ මිසක් අපි මේ ගොඩාක් කිරි අරෝමියෝ බීලා තියනවද නෑනේ අම්මගෙන් බිපු කිරි ආරෙන්න. අපි මේ දන්න අතීතේ මේ අවුරුදු 2-3 තිස්සේ මෙලමයින් ප්‍රශ්නය ආවා. දැන් මේ DCD ප්‍රශ්නය ආවා. ඒ එක්කම බොට්ලිනම් ප්‍රශ්නය ආවා. මේක කිරි පිටි කියන්නේ කිරි නෙවෙයි. එතකොට අපිට පළවෙනියටම අවශ්‍යයි මේ පිටි කිරි කියන්නේ මොකද්ද කියලා හොයාගන්න. සෞඛ්‍ය අමාත්‍යාංශයේ මෙන්න මේ ගැසට් පත්‍රය පළ කරලා මෙහි කිරි සහ කිරි නිෂ්පාදිත කියන දේ නිර්වචනය කරලා කිරි සහ කිරි නිෂ්පාදිත යටතේ පිටි කිරි සඳහන් කරලා නැහැ. ඒකෙන් අපිට පෙන්වනවා සමහර පින්තූර මේ අපේ වයසකාගේ අස්ථි කැඩිලා යනවා. මම ඔබතුමා දන්න නෑදෑව කවුරුත් වෙන හදිස්සි අස්ථි කැඩිලා ගිය පිළිකාවක් ඒ කියන්නේ අස්ථිවල පිළිකාවක් වගේ දෙයක් වුණා නම්. This right here is the period in which humans have consumed dairy and this is the period in which humans and their ancestors ate zero dairy, those dangerous dairy-free diets, for literally 99.75% of this timeline. How did these people survive? How did they even form bones? Actually, studies show that their bones were stronger than ours, that right about the time that we started milking cows, coincidentally, our bones got less dense. ඒක නිසා මේක මවන දෙයක්. ඒක නිසා අර එකයි කිව්වේ ඒකේ තියෙන කැල්සියම් වලට කැල්සියම් තියෙන ප්‍රමාණයට සමහරට එකතු කරන්නේත් නැහැ. හැබැයි තියෙනවා කියලා ඒකට පේටන්ට් එක අරගෙන අද තවදී පවතින නීතිය අනුව ඒක පිළිබඳ ප්‍රවර්ධනයක්. මුරුංගා කොළවල තියෙන මේ වලට වඩා කැල්සියම්. කතුරු මුරුංගා මුරුංගා කොළ කෑවත් ඒවා තියෙන කැල්සියම් වලින් අපට ඕන කැල්සියම් ප්‍රමාණය හොයාගන්න පුළුවන්. මෙන්න કૃත්‍රිම කැල්සියම් ගන්න ඕනේ ලොකු ගානක් දීලා කිරි පිටි ගන්න ඕනේ පැකට් එකක් දීවාම ලැබෙන කැල්සියම් ප්‍රමාණය හොයා ගන්න පුළුවන් වෙළඳපොලේ රුපියලකට විකුණන කැල්සියම් ලැක්ටේට් කියන පෙත්ත එක පෙත්තක් පානය කළා
කැල්සියම් ලැක්ටේට් එක පෙත්තකින් ලැබෙන ඒ කැල්සියම් ප්‍රමාණය ලබා ගන්න කිරිපිටි පැකට් එකක් ගන්න රුපියල් 450 500කට මුදලක් ගෙවන්න සිද්ධ වෙනවා 27ක් තියෙනවා දෑම් ප්‍රෝටීන් එතකොට මුරුංගා දැන් සමහර රටවල් වල කොළ අරගෙන ඒක පවුඩර් කරලා අපි පොඩි දරුවන්ගේ කෑම වලට කුඩු හැටියට ඉහිින්න කියනවා ඒකට පෝෂණ කුඩ කියන්නේ සමහර මේ තමන්ගෙම ගෙදර ගෘහයේ කරන්න පුළුවන් දෙයක් එළියේ වේලලා ඒක ඉතාමත් ඉහළ ප්‍රෝටීන් ප්‍රභවයක් හැබැයි මම වැරද්ද දකින්නේ අපේ පැත්තෙන් අපි වෛද්‍යවරු අපි කිව්වද මිනිස්සුන්ට මොනවද කන්න ඕනේ කියලා එතනනේ මේ වැරදිලා තියෙන්නේ අපි කිව්වද කොහමද මේ ආහාර වල ආරක්ෂණය සලසගන්නේ කොහොමද කියලා මම පිළිගන්නේ දෙයක් තමයි මම කිරි අත්‍යවශ්‍යයි ඊට පස්සේ කිරි හුඟක් හොඳ ආහාරයක් ඒකේ තර්කයක් නෑ හැබැයි ඒක අත්‍යවශ්‍ය ආහාරයක් නෙමෙයි වයසට යන්නේ ඊට පස්සේ කිරි බොනවා නම් ඒක දියර කිරි තමයි හොඳම කිරි මොකද ඒක සරල ලෙස බැලුවොත් බටහිර රටවල කිරි නිෂ්පාදනය කරන රටවල් ඒගොල්ලෝ බොන්නේ දියර කිරි එළ කිරි ඉතින් ඒගොල්ලෝ මේක මෙච්චර හොඳ දෙයක් නම් පිටි කියන දේ දැන් අපි වුණත් එහෙමනේ අපි හිතනවා නම් පිටි අපි නිෂ්පාදනය කරන දෙයක් හොඳයි නේ අපි ඉස්සර මේක පාවිච්චි ඉතින් ඒ රටවල් පාවිච්චි කරන්නේ නැත්තම් අපි මුදල් දීලා හුඟක් මුදල් දීලා ඒ වගේ එකක් ගන්න කිසිම හේතුවක් කිරි පිටි අපිට එවන ප්‍රධානම රට වෙලා තියෙන මේ නව ශ්‍රීලන්තේ කිරි පිටි පානය කරනවාද අඟුතුමාලට දත්ත ඉදිරිපත් කරනවා මේ චාට් එකේ නව ශ්‍රීලන්තේ නිෂ්පාදනය කරන කිරි ප්‍රමාණය මේ තියෙන්නේ මෙට්‍රික් ටන් 22000 ප්‍රමාණයක් මේ කළු ඉරෙන් තියෙන්නේ කිරි පරිභෝජනය කරන ප්‍රමාණය ඔබතුමාලට පේනවා ඒ රටේ නිෂ්පාදනය කරන දියර කිරි සියල්ලම ඒ අය පරිභෝජනය කරනවා කියන එක පැහැදිලිව පේනවා. මේ තියෙන නව ශ්‍රීලන්තේ නිෂ්පාදනය කරන පිටි කිරි ප්‍රමාණය මේ තමයි අය පරිභෝජනය කරන ප්‍රමාණය. එංගලන්තේ වගේ රටවල් ගිහින් බලන්න, ජර්මනියේ ගිහින් බලන්න සුපර් මාකට් එක පිටි කිරි කියලා ගන්න දෙයක් නැහැ. පිටි කිරි විකුණන්නේ නැහැ. පිටි කිරි පැකට් නැහැ කොහෙවත්. පිටි කිරි පැකට් නැහැ. ඒ කිරි කොනෝ නම් කිරි තියෙනවා. නිකන් සාමාන්‍ය කිරි. කිරි පැකට් එහෙම තියෙනවා. පිටි කිරි විකුණන්නේ නැහැ. මේ පිටි කිරි කියන එක ඇත්තටම මේ මැද පෙර දෙකයි මේ ආසියාවේ මේ රටවල් වලට තමයි අරෙන් ගෙනල්ලා ඒගොල්ලෝ පිටිකිරි පැකට් කරලා ඒගොල්ලන්ට වැඩි තියෙන එක මේ අපට විකුණන නොඑක් බොරු කියකි. විවිධ ආකාර වලින් විවිධ වයස් කණ්ඩ සඳහා හදලා දිනු වෙන අපි වගේ රටවල් වලට එවනවා. ඉතින් ඒක ඊටාම භයානක තත්ත්වයක්. අපේ රටේ ඇත්තටම ගත්තොත් එහෙම පිටිකිරි ආනයනය සඳහා වසරකට වැය වෙන ප්‍රමාණය බිලියන 57ක්. ඒ කියන්නේ රුපියල් කෝටි 5700ක්. අපේ රටේ අධ්‍යාපනය සඳහා අපි වැය කරනවා බිලියන 25යි වැය කරන්නේ. උසස් අධ්‍යාපනය සඳහා වැය කරන්නේ බිලියන 15යි. නමුත් පිටිකිරි ආනයනය සඳහා බිලියන 55ක්. මේ නමුත් ඉතාම කනගාටුදායක කාරණේ මේ සල්ලි ඉතුරු කරගන්න පුළුවන් නම් අපි ජනතාව දරුවන් ආරක්ෂා කරගන්න පුළුවන්, වැඩිහිටියන් ආරක්ෂා කරගන්න පුළුවන්, බෝවර්ඩන් රෝගවලට යන වියදම ඊළඟට දරුවා සියලුම මුළු ජනතාවගේම සෞඛ්‍ය ආරක්ෂා කරන්න පුළුවන්. ඉතින් එහෙම තියේදී ඉතාම ඛේදනීය තත්ත්වයක් තමයි උදා වෙලා තියෙන්නේ මේ පිටිකිරි වලට මුළු සමස්ත ජනතාව මම කලින් කියපු ආකාරයට ඇබ්බැහි කිරීමක් කරලා අපි අපේ රෝග ඊළඟට අපේ සෞඛ්‍ය ඉතාම බරපතල අවධානයකට ලක් කරලා තියෙනවා. මට තේරෙන විදිහට දිනපතා එක MRI ස්කෑන් එක ගානේ ලංකාවට ගන්න පුළුවන්. ඒක තමයි අපිට තේරෙන්නේ අපි ගණන්ම කියලා හිතන දේ සෞඛ්‍ය අමාත්‍යාංශය. ඒක තමයි ලංකාවට තියෙන බලපෑම. අනිත් එක තමයි සෞඛ්‍ය අමාත්‍යාංශය මුළු රටටම මිලදී ගන්න ඖෂධ සහ අනිකුත් අපි කන්සියුමබල්ස් කියන උපකරණ කැටීට වාගේ වට යන වියදම වාගේ දෙතුන් ගුණයක් මේක සඳහා වියදම් වෙනවා. ඒක නිසා අනිත් පැත්තට මේකේ තියෙන ගුණාත්මක භාවය මේකේ තියෙන වාසිය එච්චරකට සැසඳෙනවද කියන කාරණේ අපිට මතුවෙනවා. ඒ කියන්නේ කිරි පිටි වලින් අපිට ලොකු ඵලදායිතාවයක් අපිට ලොකු ප්‍රයෝජනයක් හම්බෙනවා නම් ඒ මුදල් වේදන් කරාට කමක් නැහැ. නමුත් අපි එතනත් අපිට වැරදිලා කියන ආකල්පේ ඉඳලා තමයි මේ කතා කරන්නේ. අපි විතරයි වෙන සතෙකුගේ කිරි බොන්නේ. දැන් අපි එළ කිරි බොනවා. එළුවන්ගේ කිරි බොනවා. අපි විතරයි ඒක කරන්නේ. වෙන සත්තු කිරි බොන සත්තු ඒ මවගේ කිරි විතරයි බොන්නේ වෙන සතුගේ කිරි බොන්නේ නැහැ. ඒක ස්වභාවයෙන් වෙන දෙයක්. තව එකක් තමයි දැන් අසන්ත කිව්වා වගේ අපි විතරයි වයස ගියට පස්සෙත් කිරි බොන්නේ. දැන් සත්තු දිගටම කිරි බොන්නේ නැහැ. කුඩා කාලේ කිරි බීලා ඊට පස්සේ වෙන කෑම ආහාර ගන්න පටන් ගන්නවා. ඊට පස්සේ කිරි බොන එක නවත්තනවා. මේ අපි නිදාස් ධාර්මණය කරපු ඒ අවදි කිරීමත් එක්ක ඔයාලට පේනවා පිටිකිරි ආනයනය ලංකාවේ කොච්චර දුරකට වැටෙනවද කියලා.
කෙටියෙන් කියනවා නම් ටොන් 80000ක් මෙට්‍රික් ටොන් ලංකාවට ගෙන්න පුරාටේ එය 3200 දක්වා වැටෙනවා කියන එක තමයි පිවිජය සුන්දර මහත්මයා මේ වර්ෂයේදී සඳහන් කළේ. දැන් අපි දන්නවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ සාමාන්‍යයෙන් කිරියරෙන්නේ පැටව හම්බුණු වැස්සියන්ටනේ. හැබැයි එහෙම නෙමෙයි. මේ මොහොතේ උපදින වස්සෝ වැස්සියෝ සිට මේ මොහොතේ මිය යන වයසක වස්සෝ වැස්සියෝ දක්වා නව ශ්‍රීලන්තේ ඉන්න සියලු වස්සෝ වැස්සියන්ට කිරි එරුණත් මේ ලංකාවට අවුරුද්දකට එන ප්‍රමාණය කිරි පිටි නිෂ්පාදනය කරන්න බෑ කියන එක තමයි මේ ලැබිලා තියෙන වාර්තානුව පේන්නේ. ඒ අනුව ලැක්ටෝස් සහ ඌරු තෙලුත් ඒ වගේම ලැක්ටෝස් සහ පාම් ඔයිලුත් කවලම් කරලා හදලා එවන කුඩු වර්ගයක් අපි කිරි පිටි නමින් බොන්නේ කියලා කිරි අරගෙන කෑලිවලට කඩලා කොටස් වලට කඩලා නැවත විවිධ දේවල් එකතු කරලා නිපදවන ද්‍රව්‍ය. ක්‍රීවලින් කිරිපිටි නිෂ්පාදනය කරද්දී කිරිපිටි නිෂ්පාදකෙට සිදු වෙනවා තිබෙන අවම වූ ප්‍රෝටීන් ප්‍රමාණය විනාශ වෙලා තිබෙන්නේ, මේදේ ප්‍රමාණය මදි, විටමින සහ ඛනිජ ලවණ මදි. ඒ නිසා ඔවුන් විසිරුණු වියල ක්‍රමයෙන් පස්සේ කිරිපිටි වලට කිරිවල තියෙන ප්‍රමාණයට වඩා අමතරව එකතු කළ ප්‍රෝටීන, අමතරව එකතු කළ මේදයන්, අමතරව එකතු කළ විටමින වර්ග සහ අමතරව එකතු කළ ඛනිජ ලවණ වර්ග ඔවුන් ඇතුළත් කරනවා. දියර කිරිවලින් විසිරුණු වියල ක්‍රමය පාවිච්චි කළා කිරිපිටි ලවා ගැනීමට යන වියදමට වඩා මේ එකතු කිරීම සඳහා යන විදිහ වැඩි. සාමාන්‍ය මේ යම් කිසි පෝෂක පදාර්ථ ප්‍රමාණයක් එකතු කිරීම සලකන්නේ පෝෂණ විද්‍යාවේදී ඇඩල්ටරේෂන් කියලා මේ හඳුන්වන වැරදි පෝෂණ ක්‍රමයක් කියලා. යම් පෝෂක පදාර්ථ යම් ආහාරයක තියෙන පෝෂක පදාර්ථ ස්වභාවිකව තිබෙන තේ තමයි නිවැරදි සහ හොඳ. ඊට යම් කිසි පෝෂකයක් එකතු කරනවා නම් ඒක වැරදි පෝෂණ ප්‍රතිපත්තියක් කියලා තමයි පෝෂණ විද්‍යාවේ පිළිගන්නේ, වෛද්‍ය විද්‍යාව පිළිගන්නේ. ඒ වැරදි දේ මේ කිරිපිටි නිෂ්පාදකයන් හැමදෙස්සම කරනවා. ඔවුන්ට විශාල වීදමක් යනවා. ඔවුන් මේ විදිහට අවම කරගන්න කරන දේ තමයි කාරණා කිහිපයක් තියෙනවා. එකක් තමයි ප්‍රෝටීන ලාබෙටම ලබා ගන්න පුළුවන් තැනක් තමයි ඌරන්ගෙන්. ඌරන්ගෙන් ලබා ගන්නා ප්‍රෝටීන මානව ප්‍රෝටීන වලට වෙනස් ඒ ප්‍රෝටීන එකතු කරනවා. මේ දෙයට මොනවද කරන්නේ? මේ තමයි මේගොල්ලන්ට මේ දේ ලෝක වාර්තාව සියලුම රටවල් තියෙනවා. ඇමරිකන් රටවල් මේ තියෙන්නේ. ලෝකේ වැඩියෙන්ම කටුකොල් තෙල් ගේන්නේ නිව්සීලන්තේ. ඇයි මේක ගේන්නේ? අපිට කන්නද? ඔව්, අපිට බොන්න තමයි මේක ගේන්නේ. මේක හදලා පිටි කරලා ගේන්න තමයි. මේ තියෙන්නේ ඇමරිකාවෙන් දීපු නිව්සීලන්තයට කිරිපිටි හදන්න ගේන ලැක්ටෝස් ප්‍රමාණය. ටොන් ලක්ෂයක් කිරිපිටි අපිට ඕන ග්‍රෑම් 30ක් දාලා තමයි කිරිපිටි කිලෝ එකක් හදන්නේ. කියනවනේ නෑ කියලා, කටුකොල් තෙල් නෑ කියලා හොඳට අල්ල බලාගෙන මේ තියෙන කටුකොල් තෙල් කියලා තියෙන කම්පැනි නමක් තියෙනවා. ෆැට් ෆිල් මිල්ක් කිරි හරක්කගේ කිරි වලට අතවත් තියන්න බෑ. අතින් අල්ලන්න නැතුව තියෙන්න ඕන. මේ ෆැට් ෆිල් මිල්ක් කියන්නේ මේකට දානවා කටුකොල් තෙල්. ඒගොල්ලන්ගේ රජයම කියනවා. මොකද තුන්වෙනි ලෝකයේ උඹලා දුප්පත්, උඹලට කිරි ගන්න සල්ලි නැහැ, ඒක නිසා මේක කාපන් කියලා තමයි කියන්නේ. අපිට එහෙම ලැජ්ජ කරන්න තරම් වටින මිනිස්සුද? ඊට පස්සේ අනෙක් කාරණේ ප්‍රෝටීන් ප්‍රමාණය වැඩි කරන්න උන්ට වැඩි වේදමක් කරන නිසා ප්‍රෝටීන ලෙස පෙනෙන අර සම් කිසි කෙනෙක් කිරිපිටි පරීක්ෂා කළොත් ප්‍රෝටීන කොපමණ තිබෙනවද කියලා කාරණේ ඒ ප්‍රෝටීන ලෙස පෙනෙන ව්‍යාජ සංයෝග නයිට්‍රජන් අඩංගු සංයෝග ඇතුළත් කරනවා. විශේෂයෙන්ම මෙලමයින් නැමැති රසායනික අපිට මතකයි යම් අවස්ථාවක කිරිපිටි වල ලංකාවයි අරවි කරන කිරි සමාගම් කීපයකම කිරිපිටි වල මේක අඩංගු වුණා. ඒත් මෙලමයින් කියන රසායනිකය කිසි විටකත් කිරිපිටි නිෂ්පාදන ක්‍රියාවලිය තුළදී ස්වභාවිකව කිරිපිටි වලට ඇතුළත් වෙන්නේ නැහැ. ඒ එකතු කළොත් පමණයි. ඒකතු කරන්නේ ප්‍රෝටීන ලෙස ව්‍යාජ ලෙස වෙන්නේ නැහැ. හැබැයි මේ මෙලමයින් කියන සංයෝගය අපි කිරිපිටි සමග පානය කරොත් එම අපේ ආහාර මාර්ගෙන් උරා ගන්නවා, රුධිරයට යනවා. හැබැයි බැහැර කරන්න බෑ. බහිස්රාවේ වෙන්නේ නැහැ. අධ්‍යාමාන්තයේ නිලධාරීන් තර්ක කරනවා මේ මෙලමයින් යම් ප්‍රතිශතයක් මේකේ තිබුණට කමක් නැහැ කියලා. මේකේ අවම ප්‍රතිශතයක් තියෙන්න ඕනේ කියලා. පස්සේ අපි කිව්වා ජනාධිපතිතුමාට මේ මෙලමයින් කියන්නේ ස්වභාවිකව කිරිවල තියෙන දෙයක් නෙවෙයි. මේක කොහොමවත් තියෙන්න බෑ. මේක එකතු කරන එකක්. ආපෝල්ට ප්ලාස්ටරෝස් පරිස් දානවා වගේ මේ එක එක જાති දානවා වගේ එහෙම එකක්. ඒතර ජනාධිපතිතුමා ඒ දහිරු ජනාධිපතිතුමා දුක නැහැ, ඒක තමයි. මේක හරි. තියෙන්න බැයි නම් ස්වභාවිකව තියන්න බෑ මොනවත් කියලා. එතකොට කොහොමද මෙලමයින් එන්නේ? මෙලමයින් කියන්නේ ප්ලාස්ටික් වර්ගයක්. මෙලමයින් කියලා පිඟන් හදන ප්ලාස්ටික් වර්ගයක් තියෙනවා. අයි මේක දාන්නේ. මෙලමයින් අණුවක තියෙනවා නයිට්‍රජන් අණු 7ක්. ඒතර මේගොල්ලෝ මොනවද කරන්නේ? කිරිවල තියෙන ප්‍රෝටීන් අයින් කරගන්නවා. ප්‍රෝටීන් ගත්තම කිලෝ එකක් රුපියල් 10000ක් විතර. ප්‍රෝටීන් වෙනම අයින් කරගෙන ඒවා ප්‍රෝටීන් හැටියට විකුණලා විශාල මුදලක් ගන්න. ඒතර කිරිවල ප්‍රෝටීන් නැහෙනේ. ඒතර ලංකාවට ඒවා මැනලා බලන්න. මැනලා බලන්නේ ප්‍රෝටීන් කොච්චර තියෙනවද? ප්‍රෝටීන් බලන්නේ කොහමද? නයිට්‍රජන් කොච්චර තියෙනවද? ඒතර නයිට්‍රජන් 90ක් ගත්තම ඇමිනෝ ඇසිඩ් එකක නයිට්‍රජන් එක 90යි තියෙන්නේ. ඒතර 97ක් අයින් කරලා ප්ලාස්ටික් 90ක් දානවා. ඒ කියන්නේ මෙලමයින් එක 90ක් දානවා.
හතක් තියෙනවා. ඒතර මෙලමයින් හිතාමතා දැම්මේ. මෙලමයින් කිසිදු ආකාරයකින් නැහැ. මෙලමයින් අවුරුදු 50කට කලින් පාවිච්චි කරා කෘෂි රසායනයක් ලෙස. ඒක දැන් පාවිච්චි කරන්නේ නැහැ. ඒ නිසා ගොවි බිම් වලින් තන බිම් වලින් එනවා කියන්න බෑ. ඒතර චීනයේදී මරණ දඬුවම දුන්නා බෑ ලංකාවේදී. අන්තිමට තොග අත්අඩංගුවට ගත්තා. තොග මේ සීල් තැබුවකු අන්තිමට තොග වලට මොකද උනේ කියලා අපි දන්නේ නැහැ. ඒ තොගත් වික්ක කියලා තමයි පස්සේ අපට ආරංචි වුණේ. පළවෙනි ලෝකේ රටවල් වලට මුංගේ බටර් ටික වෙනමම යවනවා. ප්‍රෝටීන ටික අර බර උස්සන කට්ටියට බබාලක සබන් වලට ඒවට යව. දෙයියන්ගේ නාමයට අපිට මේ වගේ නෙපා අපිට ඉන්න වැස්සිකෙත් එක්ක ගන්න කිරි ටික පාවිච්චි කරන්න දෙන්න. ඒ අතරින් අර ඩොලර් මිලියන 400 මේ රටට ඉතුරු කරගන්න අපිට ඉඩ දෙන්න. එතකොට ඩොලර් එක බෑගෙන බෑගෙන යයි පල්ලෙහාට. නැත්නම් ඔක 200කට කිට්ටු වෙන නැග්ගනේ. ඔක දැන් කිරිපිටි ගේන එක ඊයේ පෙරේද නතර කෙරුවලු. දැන් රුපියල් 175 ඩොලර් එකක්. අපිට ඕක තව පල්ලෙහාට ගෙනියන්න පුළුවන් බතල ටික අපි බත් ටික කෑවොත් සීනි ටික හදාගත්තොත් මාළු ටික හදාගත්තොත් අපිට මේක මේ කිසි දෙයක් රට යන්නේ. එතකොට අපේ ඩොලර් එක මම ඉස්සෙල්ලම වැඩ කරනකොට ලංකාවේ 1977 ඩොලර් එක රුපියල් 4යි. කිසිම හේතුවක් නැහැ ඩොලර් එක රුපියල් 4ට වැඩිය වෙන්න. අපි මේ අපාගත ජරාව පරිභෝජනය කරන්නේ නැත්තම් ලංකාව ආහාර ආනයනයට කරන වියදම බිලියන 5425ක් පමණ ප්‍රමාණයක් වියදම් කරන ආහාර ආනයනය. කිරි පිටි, පාම් පිටි, ඇපල්, මිදි මේ සියලු ආහාර ආනයනය සඳහා අපේ මව්වරු ටික අපි පිටරටවල උපයන මුදලක්. ඒ මුදල සැසඳෙන මුදලකින් අපි කිරිපිටි කියන එක මේ දරුවන්ට ගැළපෙන්නේ නැති දෙයක් මේ රටට ගෙනල්ලා පොවනවා. ඉතින් මේ තියෙන විනාශය තමයි අපි මේ දකින්නේ. යම්කිසි රුපියල් 12,000ක් මාසිකව උපයන කෙනෙක්ගෙන් වැඩිම වියදම කරන්නේ ආහාරවලින් ධාන්‍යවලට, ස්ටේපල් ෆුඩ් එකට කියලා තියෙනවා. ඊළඟට වැඩිම වියදමක් දරන එක ක්ෂේත්‍රයක් තමයි මේ පිටිකිරි. එතකොට අපිට පේනවා ඒ අය උපයන ප්‍රමාණය ප්‍රතිශතයක් ඇටියට මේ කියන පිටිකිරි වලට අඳුම ගන්න නිර්වචනයටවත් අයිති නැති මේ පිටිකිරි වලට කොච්චර ඇබ්බැහිවීමක් වැරදි ආකල්පයක් ගිහිල්ලා තියෙනවද කියලා. ඉතින් අපි ඒකෙදි තීරණය කරා වෛද්‍යවරු හැටියට මේ පිටිකිරි කියන එක වැරදි ආහාර මූල ධර්මයක් කියන එක පෙන්වන් කරලා දෙන්න. සහ යම්කිසි කෙනෙකුට කිරි බොන්න ඕනේ නම් දියර කිරි තමයි පරිභෝජනය කළ යුත්තේ කියලා. ඉතින් ඒක එතකොට අපිට පේනවා අර රටේ පොදු ආර්ථික ව්‍යුහයට විතරක් නෙමේ ගෘහ ආර්ථිකයේදී විශේෂයෙන් අඩුම ආදායම් ලබන පිරිසට අපි දිය යුතු, අපි උගත් මිනිස්සු හැටියට දිය යුතු ඉහළම දායකත්වයේ සැලකිල්ලට ගත්තත් මේ පිටිකිරි කියන එක ඉතාමත්ම ගැටලු සහගත ප්‍රශ්නයක් නැත්නම් ඒක ආර්ථිකයට බලපාන ප්‍රශ්නයක් කියන එක වැරදි පරිභෝජන රටාව තුළ. කිරි පිටි බවට පත් කරන්න සෙන්ටිග්‍රේඩ් අංශක 1000කට එහා පැත්තේ පත් කරන්න ඕන. එතකොට නමුත් මේ එහෙම රත් කළා ඒවා එකතු කරගෙන එන්න ඕන. සමහර වෙලට කෝච්චි වලින් නැව් වලින් මේ තමයි මේවා ගේන්නේ. ඒවා ගෙනල්ලා මේ ඒ කරපු පිටි ඒවා ආරක්ෂා කරගන්න මේ නයිට්‍රජන් මික්ස් එකතු කරලා මේ වගේ මහ විශාල වැඩ පිළිවෙලක් යන්න ඕන. මේව මොකක්වත් නැතුව ඉතාම පහසුවෙන් මේ ගමේ හදන කිරි ටික ඉතාම පහසු ක්‍රමවේදයක් තියෙනවා. මේ සෙන්ටිග්‍රේඩ් අංශක 120කට විතර උණු කරලා මේක බොහොම පහසුවෙන් බෝතල් වලට ඇසුරුම් කරන්න පුළුවන්. ඒකේ කිසිම දෙයක් වෙලා නැහැ. දැන් මේ දේ කරන්න ඔය භාවිතා කරන බවුසර් වලට ගහන තෙල් වලින් කාලක් යන්නේ නැහැ. මේක මේ ශ්‍රී ලංකා රාජ්‍ය සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ තොරතුරු පදනම් කරගෙන නිර්මාණය කරලා ජනතාවට දැනුවත් කිරීම සඳහා ලබා දීපු පත්‍රිකාවක්. මේකේ සඳහන් වෙනවා ප්‍රවේශම්බන්න කිරිපිටි භාවිතයේ ඔබ මෙතෙක් කල නොදැන සිටි අන්තරායන් 21ක් කියලා. හරිස් අපි මේක ගැන කතා කරමු. විවිධ වයස්වලට ආදාළ පිටිකිරි නිෂ්පාදනය වෙලා තියෙනවා. ඒව දීමෙන් ඇතිවන අන්තරාය වශයෙන්ුත් වැඩිහිටියන්ට පිටිකිරි වලට ඇබ්බැහිවීම නිසා එන අන්තරායන් වශයෙන්ුත් පිටිකිරි දී රෝගී වූ වයස්ගත අයට ඒ සමාගම් මගින්ම නිපදවන විවිධ රෝග සඳහා දුන් කිරිපිටි භාවිතය නිසා එන අන්තරාය වශයෙන්ුත් විවිධ වයස් මට්ටම් කරා මේ ප්‍රශ්නය දිග ඇදී යනවා. පිටිකිරිවල දැන් අපි මව්කිරිට සාපේක්ෂව බැලුවාම ප්‍රෝටීන් වර්ගය වෙනස්. මව්කිරිවල තියෙන හියුමන් එහෙම නැත්නම් මිනිසුන්ගේ තියෙන ප්‍රෝටීන් වලට අදාළ කිරි වර්ගය. පිටිකිරිවල තියෙන ප්‍රෝටීන් වෙනස් නිසා අසාත්මිකතාවෙන් ඇතිවීම ඉඩකඩ වැඩි. ඒ නිසා සෙමගතිය
ඇදුම හතිය ඒ වගේ රෝග ඇතිවීමේ ඉඩකඩ වැඩි. බෝ නොවන රෝග ගත්තොත් එහෙම ඉතාම භයානක තත්ත්වයක් තියෙනවා. ඉතා පැහැදිලිවම මේ සාක්ෂි සහිතවම පෙන්වලා දීලා තියෙනවා. දියවැඩියාව, අධික රුධිර පීඩනය, හෘද ආබාධ වගේ වැඩිවීමේ හැකියාව පිටිකිරි දීම නිසා තියෙනවා. ඒකට විශේෂ හේතුව තමයි පිටිකිරි සැදීමේ ක්‍රියාවලියේදී මේ ඔක්සිකරණීය කොලෙස්ටරෝල් විශේෂයක් හැදෙනවා. මොකද පිටිකිරි හැදීම ඉතාම නිෂ්පාදන ඉතාම සංකීර්ණ ක්‍රියාවලියක්. ඒ පිටිකිරි අධික පීඩන වලට, අධික උෂ්ණත්ව වලට, ඇඹරීම් වලට ඒ වගේ යොමු කරලා තමයි අන්තිමේදී මේ පවුඩර් එකක් එහෙම නැත්නම් කුඩු වර්ගයක් බවට පත් කරන්නේ. ඉතින් ඒ ක්‍රියාවලියේදී විඳින වෙනස්කම් නිසා ඉතාම හානිකර කොලෙස්ටරෝල් වර්ගයක් හැදෙනවා. ඒතකොට ඒක රුධිර කැටි ලේ නහර තුළ ඇතිවීමේ ප්‍රවණතාවය වැඩි. ඒ නිසා හෘද ආබාධ දරුවන්ට පවා ඇති වෙන්න පුළුවන්. ඒ වගේම දරුවන් වැඩිහිටි වියට පැමිණියාම කලින් වයසේදීම හෘද ආබාධ ලක්වීමේ ඉඩකඩ තියෙනවා. ඉතින් ඒක නිසා මේක ඉතාම වැදගත්. මව්වරුන්ගේ පැත්තෙන් ගත්තත් මව්වරුන් මව්කිරි නොදීම නිසාත් මව්වරුන්ට සඳහා තියෙන අවදානම් හයක් ගැන මේ සඳහන් වෙනවා. එතනදිත් හෘද ආබාධ, අධික රුධිර පීඩනය ඇතිවීම තියෙනවා. ඒ වගේම පිටිකිරිවල මේ තියෙන වැඩිපුර සෝඩියම් ප්‍රමාණය නිසා හෘද ආබාධ, අපි දන්නවා හෘද ආබාධ සහ අධික රුධිර පීඩනය ඇතිවීමේ තත්ත්වයන් අඳුනලා දීලා තියෙනවා මවට සහ ඒ වගේම දරුවන්ට. අපිට හොයාගන්න ලැබුණ මාසයක් ඝනාහාර ප්‍රමාද කරොත් ඒ වෙනුවට පිටිකිරි දුන්නොත් එම 14%කින් පිළිකා ඇතිවීම ඉඩකඩ වැඩි. ඒ වගේම අපි දන්නවා ලේ පිළිකා, ඇකියුට් ලිම්ඵොබ්ලාස්ටික් ලියුකීමියා, ඒ ලියුකීමියා තත්ත්වය පිටිකිරි දෙන දරුවන්ට වැඩි කියලා හොයාගෙන තියෙනවා. ඉතින් ඒක ඉතාම භයානක තත්ත්වයක්. අපි දන්නවා අපේ රටේ දැන් අපි ළමා රෝහලේදී දකිනවා, ඒ වගේම වැඩිහිටි රෝගීන් ඉන්න රෝහල්වල දකිනවා. පිළිකාව ඇතුළු සියලු රෝගවලට මේ හේතුකාරකයක් වෙන බව මේක මමද කියන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශේ. ඊළඟට ලෝක සෞඛ්‍ය සංවිධානයේ සේව් ද චිල්ඩ්‍රන් මේ ආයතන සියල්ලම ඊට අමතරව මේ පෝස්ටරයක් මට හිතුණා පෙන්වන්න. අඩුවක් නැහැ යුනිසෙෆ් සංවිධානයත් පෝස්ටරයක් පළ කරලා තියෙනවා. අර නෝන ලස්සන වෙල තියෙන ඔය කිරිබිත් බීලයි. ඒ තරම් හිතට කාවැදින නැහැ. ඒ තරම් හිතට කාවැදින මිනිස්සු. ඒ කම්පැනි පැත්තෙන් හරි මාකටිං මැනේජර්ගේ දක්ෂකම තමයි ඒ. නමුත් මිනිස්සු පැත්තෙන් අන්තිම මිනිස්සු අසරණ කරලා තියෙනවා. ලෝකෙ මහන්තය දැන් දියුණු රටවල් ගිරිපිටි කොන්නේ නැහැ. දැන් ජර්මනියෙම ගිරිපිටි කොන්නේ නැහැ. ඕස්ට්‍රේලියාව ගිරිපිටි කොන්නේ නැහැ. අපි තමයි මේ රටවල් අටයි තියෙන්නේ ওই ගිරිපිටි කොන්නේ. මේ දෙවෙනි වෙන්නේ මේක මේ ආයුධ වෙන නාමයට විතර. ඒවා හදන කම්පැනි කාරව මොකද කරන්නේ? ඒගොල්ලෝ කෝටි ගණන් වියදම් කරලානේ ওই ඇඩ්වර්ටයිස්මන්ට් දාන්නේ. දැන් ටීවී එක ඇරෙහාම හරි ලස්සන සින්දු හරි නොයෙක් නොයෙක් ඒවා මොලේ වැඩෙනවා. අරෝ මේවා වෙන ඔක්කොම බලන්නේ මොනවද? අපි බලන්නේ ඇඩ්වර්ටයිස්මන්ට් මේ કૃતિම කිටි පිටිකිරි අරෝ මේවා ගැන. ඒ ඇඩ්වර්ටයිස්මන්ට් වල තියෙන වැඩි හරියක් සම්පූර්ණ පල් පට්ට පල් බොරු. ඉරොන්සල් කියලා අදා හඳුන්වන්නේ පාම් ඔයිල්. මොකද නඩුකුවත් හරිනේ ශාක මේකක් පාම් ඔයිල් මහා මේකක් නේ විනාශයක්. පාම් බගාවත් විනාශයක්. දැන් මේ පාම් බගාව දින මේ කිට්ටු ඒවා වතුර ගොඩවල් දිනුනේ දෙනි. දැන් වතුර බිඳුවක් නැහැ. නාගදෙනිය පැත්තේ අනගලා ගමන්තේ නිකන් බලන් පාරේ බල්ලෙක් එහෙම හිටියොත් විදිය. සේරම මයිල් ගිහිල්ලා මේ වෙලාව ඉන්නේ මොකද? අර ගෙඩි ඉතු හදිසියේ වැටෙනේවා පාගොයි පරණ වෙලා තෙල් රහට කනවා. කෑ හැටි අර සේරම මේ වෙලාව යනවා. මයිල් හැලිලා මේ වෙලාව යනවා. ඒ තරම් නරකයි මේ. ලෝකේ වැඩියෙන්ම කටුකොල් තෙල් ගේන්නේ සර්ණයි පුදුන් දකින්ද මේ අතපය හැදී දෙමව්පිය මේ ලේ තියෙන දෙමව්පිය ඔය මේ පොලිතින් මල්ලේ ගුණාගේ තියෙන කිරි බීවි නෑ දන්නේත් නෑ බොන්න බටර් ස්කෝතු කෑවා කොත්තමල් ටික බිව්වා දැන් අත බවලත් මොකද කරන්නේ දරුවට කිරි ටික දෙන්න ගුණාගේ පිටි මල්ල ගෙනත් බීපම්මා පුතා කියලා ඒක අම්මාට වේදනාවක් යන උඹයි කියලා උඹනේ කියන්නේ අම්මා කියන දන්නේ අම්මා දන්නේත් නෑ අප්පා දන්නේත් නෑ වේදනාවක් නෑ සුද්දගේ හරකගේ කිරි තමයි බොන්නේ
අම්මා කියන්න අම්මගේ තනිය කිරි දෙන්න. අපි විතරයි වෙන සතෙකුගේ කිරි බොන්නේ. අපි විතරයි වයස ගියට පස්සෙත් කිරි බොන්නේ. දැන් සත්තු දිගටම කිරි බොන්නේ නැහැ. ගොඩා කාලෙ කිරි බීලා ඊට පස්සේ වෙන කෑම ආහාර ගන්න පටන් ගන්නවා. ඊට පස්සේ කිරි බොන එක නවත්තනවා. මේ ලාභය වෙනුවෙන් ලෝකේ මේ තරම් කෑදර ලෙස හැසිරෙනවද? ලාභයේ උදෙසා අනාගත පරම්පරාව ලෙඩ රෝග වලට ගොදුරු කරනවද? කවුද මේ තීරණ ගන්නෙ? ඔබ කල්පනා කරන්න. ඔබ බොහොම ගෞරවයෙන් පිළිල කරගන්න කිරි වීදුරුවක්. එහෙම නැත්නම් ඔබ ගන්න කිරි ආහාරයක් ඇතුලේ මේ වස කතාව අහනකොටම අපිට ලොකු බේදිකාවක් තියෙනවා.